දැන් අපි ගිය සතියේ දැන් මේ කියන හැටියට අපි බින්ද ගැන අපි කතා කරලා තියෙනවා. මට මතකයි බින්ද ගැන කතා කරා. එතකොට මේ අපි එතනින් එහාට යන අදත් අපි කරන මේ කටයුත්ත ඉතාම සාර්ථකව ඕගොල්ලන්ට ග්‍රහණය කරගන්නට හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් ඕගොල්ලෝ හොඳටම දන්නවා මේ මේ දිසාවත් එක්ක මේ වැනුම තියෙනවා කියලා. එතකොට ගේ සෙන්ට එකට ආවා. එතකොට දැන් නිදක් දැන් මේ ගේ ලිඳ තියෙන්නේ එහෙමනම් ඔය කියන හැටියට ඔහම තියෙන්නේ. එතකොට මේ ගේ ලිඳ ගිනි කොන මෙතන නිද තියෙන්නේ. ගිනි කොන මෙතන නිද තියෙන්නේ. හොඳද නරකද? මෙතන නිද තියෙන්නේ හොඳ නෑ සර්. ඈ ගිනි කොන නිද හොඳයි? ගිනි කොන හොඳ නෑ සර්. මෙතන නිද තියෙන්නේ ගිනි කොන. මේක තමයි මෙහෙ තමයි මේ ඉඩ මේ පාර තියෙන්නේ. මෙහෙ තමයි ප්‍රධාන දොර ඇත්තේ. අපි හිතමු කුස්සියත් මෙතනින් ඇති. මේ ලිඳ තියෙන ඇත්තටම හරියටම ගිනි කොනේ තියෙන. ඒ වගේම මේ ලිඳ මේගේ මුල්ලට අහුවෙලා තියෙනවා. එතකොට දැන් මොකද කියන්නේ? ගිනි කොන ලිඳ හොඳයිද? ප්‍රධාන දොරට පේනව නම් තමයි හොඳ නැත්තේ සර්. ප්‍රධාන දොරට පේන්නේ නැති නිසා ගැටලුවක් නැහැ සර්. ඈ ප්‍රධාන දොරට පේනවා නම් හොඳ නැහැ සර්. ඒක අපිට අර වහලා ලිඳ වහලා එම් වෙන තැනක දාන්න නැත්තම් නෑ නෑ මං එහෙම එකක් කිව්වේ නෑ. මං එහෙම එකක් කිව්වද? මං එහෙම එකක් කිව්වේ නෑ. මම එහෙම එකක් කිව්වේ නැත. දොරෙන් එළිය නලවාදී අංශක 90කින් වමට දකුණට බලද්දී ඒක පේනවනම් ඒක හොඳ නැහැ. එහෙම නැතුව පේන්නේ නැතුව තියෙනවනම් ඒකේ ප්‍රශ්නයක් නැහැ සර්. මේකේ ප්‍රශ්නයක් නැහැ. ඔව් සර්. ප්‍රශ්නයක් නැහැ කිව්වා සර්. ඊට අමතරව මේ අර කිව්වනේ සර් අපිට අර වහලා ලිඳ මේ කොන්ක්‍රීට් කළා. අන්න බොරුවක් ගෙනාවා. අන්න බොරුවක්. නෑ මම එහෙම එකක් කිව්වේ නෑ මේක වහලා තියන්නේ කියලා. මං එහෙම එකක් කිව්වේ නෑ මේක වහලා තියන්න. මේක හොඳ නෑ නේ. එතන මේක හොඳ නැද්ද දැන්? ඈ මං කිව්වේ නෑ නේ. මං එහෙම කිව්වේ නෑ නේ. මං එහෙම කිව්වේ නෑ. පේන්නේ නැත්තම් මේ හොඳයි කියලා කිව්වේ. පේන්නේ නැත්තම් මේක පේන්නේ නැත්තම් හොඳයි. හොඳයි. මේක පේන්නේ නැත්තම් හොඳයි. ඉතින් මේක පේන්නේ නැති නිසා ප්‍රධාන දොරට පේන්නේ නැහැ. අංශක 180 වල පේන්නේ නැති නිසා දිශාවල් ප්‍රශ්නයක් නැහැ. හොඳයි. ඔයා තේරුම් ගන්න ඕන. මේක කිසි ගැටලුවක් නැහැ. හොඳයි. නමුත් මේක අපි ගත්තොත් එහෙම ගිනි කොන මෙහෙම තිබිලා මේ ඉඳ මෙතෙන්ට ආවනම් මේක තියෙන්නේ ගිනි කොන. ප්‍රධාන දොරට පේනවා. වෙන ලිඳක් කපන්න ඇත්තෙම නැත්තම් මේක නොපෙනෙන්න වහලා ගාඩනල් එකක් කරලා නිද පාවිච්චි කරන්න කියලා කිව්වා. හැබැයි වෙන තැනක් ඇත්තේ නැත්තම් මේක තේරුම් ගන්න ඕනේ. මේක නිකන් විතරයි ඒක චාන්ස් එකක් තියෙන. දැන් නිරිත දැන් මේ කොහොම තියෙනවා? මේ දොර මේක මෙහෙම තියෙනවා. ඒ වගේ මං කිව්වා මේ ලිඳ මේ හරිය තියෙන්නේ. ඒ හරිය තමයි මේක තියෙන්නේ. එතන මම කියන්න ඇති ලිගේ ළඟ ඉඳලා අඩි 15ක් ඈතින් තියෙන ලිඳක්කට දිශාවල් බලපාන්නේ නැහැ කියලා. කිව්වනේ.
ඔව්ස කිව්වා කිව්වා එහෙනම් ඒකේ ප්‍රශ්නයකුත් නැහැ කියලා කිව්වා මම ඒකට කිව්වා ගෙමිදුල කියන එක වචනයක් ආවිල්ලා තියෙනවා ඒ හින්දා මේක එක ඒක යටතේ මේක අයින් කරන්න පුළුවන් කියලා ඊළඟ එක තමයි අඩි 15ක් ඈතින් තමයි මේක තියෙන්නේ මේ පැත්ත අපි ගත්තොත් එහෙම ඔහොම ළඳ තියෙනවා එතකොට මේක තියෙන්නේ ගිනි කොන මේක හොඳ නෑ තමයි ළඳ තියෙන්නේ මෙන්න මෙහි අඩි 50ක් විතර ඈතක තියෙන ළඳ මෙහෙ ළඳ තියෙන්නේ හොඳද නරකද ඒකේ ප්‍රශ්නයක් නෑ සර් ඒකේ ප්‍රශ්නයක් නෑ ඇයි හේතුව අඩි 15කට වැඩිය දුරින් තියෙනවා ඒකෙන් අඩි 15කට වඩා ඈත හැබැයි මේකේ ගැටලුවක් තියෙනවා පාර මෙහෙමනම් මේකේ කිසිම ගැටලුවක් නෑ නමුත් මේකේ පාර වැටිලා තියෙන්නේ මෙහෙමනම් ඔහොම තියෙන්න පුළුවන් ඔන්න ඔහොම ඔය එහෙම නැත්තම් මෙහෙම තියෙන්න පුළුවන් ඔය අන්න මොකද්ද අපි යනකොට අපේ හෙවණැල්ල ළිඳට වැටෙන දුරකින් පිහිටලා තියෙනවා නම් අඩි 50ක් ඈතක වුණත් ළිඳ ඇක්ටිව්. එහෙනම් ගිනි කොණ්ඩ ළිඳ වැරදි. මෙන්න හරියට තේරුම් ගන්න පොයින්ට් එක කිව්වහම අප්පා මොකද්ද මං කිව්වේ දැන්? ගිනි කොණට ළිඳ හොඳ නැහැ. හැබැයි ප්‍රධාන දොරට පේන්නේ නැත්තම් ගිනි කොණත් හොඳයි. නිරිතත් හොඳයි දකුණත් හොඳයි වයඹත් හොඳයි ප්‍රධාන දොරට පේන්නේ නැතුව පිටිපස්සේ තියෙනවා නම් ඕනම දිශාවක ළිඳ හොඳයි ප්‍රධාන දොරට පේනවා නම් ගිනි කොන දකුණ නිරිත සහ වයඹ ළිඳ හොඳ නැහැ ඒක ඇත්ත නමුත් අඩි 15කට ඈතින් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ අර ක්ලෝස් එකට අහු වෙන්නේ නැහැ නමුත් අඩි 15කට වඩා ඈත තමයි තියෙන්නේ. හැබැයි ළිඳට අපි ළිඳ ළඟින් තමයි අපි එන්නේ. අපේ හෙවණැල්ල වැටෙන දුරක තමයි ළිඳ තියෙන්නේ. එහෙමනම් ඒත් ළිඳ සක්‍රීයයි. එහෙමනම් ළිඳ ගිනි කොනට හොඳ නැහැ කියන කතාව අපි ගන්න. පැහැදිලි නේද? දැන් මේක තියෙන්නේ අඩි 60ක දුරින් අපි හිතමු මේක තියෙන්නේ මේ ළිඳ තියෙන්නේ මෙතන. මේක තියෙන්නේ කොහෙද? කොහෙ තියෙන්නේ? ඒ කොහෙද තියෙන්නේ? නිරිතස. ඈ? නිරිත. නිරිත නිසා. නිරිත. නිරිත ළිඳ හොඳයිද? ප්‍රධාන දොරට පේනවනම් හොඳ නැහැ සර්. ප්‍රධාන දොරට පේනවනම් හොඳ නැහැ. මේ මෙතන ප්‍රධාන දොරට පේන්නේ නැද්ද? පේනවා. පේනවා. එහෙනම් මේක හොඳද? හොඳ නැහැ. මේ අඩි 15ක් ඈතින් නම් කමන්නේ නැහැ කියලා. මේක ගිනි කොනටත් එකයි, නිරතටත් එකයි, වයඹටත් එකයි, දකුණටත් එකයි. එහෙනම් දැන් මෙතන තියෙනවන් තමයි අඩි 15ක් ඈතින් පිහිරලා තියෙනවනම් මේක හොඳද නැද්ද? ගැටලුවක් නැහැ. ඇයි මේක තේරුම් ගන්න නැත්තේ? ඔලි ඉන්නේ මහා වැරදි මතවල එක. ඒවයි අයින් වෙන්න හරි අමාරු. දැන් මේක තියෙන්නේ අඩි 15ක් යහින් තමයි. මේ පාර තියෙනවා මෙහෙම. ඔය මේ ළිඳ හොඳද නරකද දැන්? හොඳ නැහැ. ඇයි හොඳ නැත්තේ? අපේ හෙවණැල්ලක් අපේ 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 උසේ ප්‍රමාණයකට මේක ළඟ නිසා මේක අපිට ගැටලුවක් වෙනවා. එහෙනම් මේක පැහැදිලි නේද? මේ ටික හරිද? හරි. ඒකට වැඩක් නැහැ නේ අප්පා. කියන දේ නෙමෙයි කියන්නේ. දෙන්නේ උත්තර වෙන වෙන දේවල් නේ කියන්නේ. පොඩුවේ මම ඒක කියන්නේ කිසි දෙයක් දන්නේ නැහැ කියලා හිතාගෙන මෙතන වාඩි වෙන්න ඕන.
දැන් මේක මේ ලිඳ කොහෙද තියෙන්නේ? ඊසාන තියෙන්නේ. මෙන්න මෙතන ගෙයක් තියෙනවා. එතකොට මේක ඊසානනේ. එතකොට මේකේ මෙතන තියෙන්නේ. මේක තමයි මෙතන තියෙන්නේ. මේ ලින්ද හොඳද නරකද? මේ ගෙදර කොහමයි තියෙන්නේ? මේ ගෙදර නිරිත තමයි මේ තියෙන්නේ. මේ ලින්ද හොඳද නරකද? නිශාන්ති? අඩි 15ක් දුරින් නෑ සර්, ඒක නිසා හොඳ නෑ. ශිරාන්? සයික දිගනම් කොච්චර දුරකින් තියෙනවද කියන අයිඩියා එකක් නැහැ. අපි අපේ ගෙට එක්ක බැලුවොත් නම් ඊසාන දිශාවේ එලිමන්ට් එකත් එක්ක හොඳයි සර්. මං අහන්නේ මේ ලිඳ හොඳද නරකද? අපේ මේ මෙතන තියෙනවා මෙහෙම, මේ ගෙදර මෙහෙම තියෙනවා. අපේ ඊසාන කියන්නේ ඒගොල්ලන්ගේ නිරිතනේ. එතකොට මේ ලිඳ හොඳද නරකද? හොඳයි සර්, ප්‍රශ්න නැහැ. ඒ මොකද? දැන් අර කවුද නිශාන්ති කිව්වේ වෙන කතාව? ඉන්දික මොකද කියන්නේ මේක? හොඳයි නේද සර්? ඒක හොඳයි කියන්නේ. ඔබ දැන් අපි බලන ගෙදරත් එක්ක හොඳ මේ අනුන්ගේ කෙහෙම් මල් අපිට වැඩක්ම නෑ. ඒගොල්ලන්ගේ අපිට වැඩක් නෑ. මේ අපේ එකට විතරයි අපි වාසි කරන අනු කියන මොකද අපිට ඒක ඕන එකට වෙච්චා. අපිට වැඩක් නෑ. අපිට වැඩක් නෑ ඒක. කතාව පැහැදිලින්නේ අපිට ඒක වැඩක් නෑ. දැන් පැහැදිලි. එහෙනම් අපිට ඒක කිසිම අගුණක් නෑ. ඔන්න ඔහමයි යන්නේ. මේක තියෙන්නේ ඔහම. ගිනිකොන. අල්ලපු ගෙදරලින් අපිට බලපානවද? මොන එකද අපිට වැඩක් නෑ. අල්ලපුලින් අපිට වැඩක් නෑ. අපිට නරක දිශාවකින් තිබුණට ඒක ප්‍රශ්නයක් නෑ නේද? අල්ලපුලේ මේ තමන්ගේ එකක් ගැන බලනද අල්ලපු එකම කොටද බලන්නේ? අල්ලපු ඒවා මේ මිනිස්සුන් අල්ලගන්නේ අපිට වැඩක් නෑ නේ. අල්ලපුලි තත් එක්ක අපි කතා කරන්නේ නෑ නේ. හැබැයි අල්ලපු ගෙදර අපේ නම් ඒක බලපන්. ඒක අපේ නම්. ඒක ඉඳම නම්. එහෙම ගන්න නෑ නේ. අල්ලපු ගෙදර නම් අල්ලපු. කතාව හරි. පැහැදිලි. දැන් ඊළඟ කතා. මේ ලිඳ හරිද? මේ ලිඳ හරිද? හරිද? තරංග මොකද කියන්නේ මේක? ඒක ගැටලුවක් නෑ සර්. මේ ගිනි කොරන තියෙන නේද? ගිනි කොනට තිබුණාට සර් මේන් ඩෝ එකට ඒක පේන්නේ නෑනේ. පේන්නේ නැති නිසා ඒක ප්‍රශ්නයක් නෑ. ඔව් සර්. ඒක තාම හරි. හැබැයි මෙතනින් පාරක් තියෙනවා. මෙහෙන් තමයි පාර තියෙන්නේ. නමුත් මෙතනින් පාරක් තියෙනවා. මේක කුස්සිය. මේක තමයි කුස්සියේ දොර. කුස්සියේ දොරට පේනවද නැද්ද? කුස්සියේ දොරට පේනවා සර්. කුස්සියේ දොරට පේනවා නම් මේක වැරදි හරිද වැරදිද? අපි ඒක බලපානේ සර් ප්‍රධාන දොරටනේ. එතකොට කුස්සියේ දොර ප්‍රධාන.